. සුපින්වතුමී අද ධර්මානු ශාසනාවසිදු කරන ගෞරෝණීය දේශකයණන් වහන්සේ. ගල්කිස්ස ටෙන්පල්ස් පාර සුගත ධර්මායතන ව්‍යාරාධිකාරී පුජනීය මොරකෙටි ආරය සුමන නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්ම අනුශාසනාවේ දායිකත්වයන් නොම්බර හතලිස් අට කලාහිතන පාර බණ්ඩාර්ගම පදිංචි නීතිීගඥ පුෂ්පා කන්නංගර මහත්මිය ඇතුළු පවුලේසිලු දෙනා හොරම් පැල්ල ගාලෙවත්ත අංක දෙසී අසුවකෙන් බිහි පදිංචි ජයන්තා කුසුම් මාලනී මහත්මිය. සුපිතුන මෙම හොතේ දී. ධර්මි ශ්‍රවනය කරන ශත්‍රාවක ඔබ අප සැමතිනාවෙනුවෙන් ගෞරෝණීය දේශකෑණන් වහන්සේට දැත්වට්ටිය පිළිගන්නවින් ධර්මානු ශාසනාව සඳහා ආරාධනා කරසිටින්නේ හොරම් පැල්ල ගාලෙවත් පදිංචි ජයන්තාකුසුම් මාලනී මහත්මය විසින්. සාධෝ, සාධෝ, සාධෝ. අද ධර්මානු ශාසනාවේ මාතෘකාව ආරුග්‍යා පරමාලාභා පිළිබඳවයි. අප හැම තුන්ම ධර්මේ ත්‍රවණනි කරණටයි සූතානම් වන්නේ ධර්මස්ට්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලේ සමාතන්වීම සඳහා අපිතැන් නමස්කාරයෙ කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාධූ සාධෝ සාධ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස, නමුෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන් සරනං ගච්ඡාමි දන් සරනං ගච්ඡාමි දම්මන් සරනං ගච්ඡාමි නම්මන් සරනංගච්ඡාමි

ඒ සංගන් සරනං ගච්ඡාමි නතියම්පි සංහන් සරනංග්චාමි පානතිපතාවේරමනී සික්කහ පදං සමාධ්‍යයාමි පානාාතිපාතා වේරමණී සික්කාපදං සමාතියමි අදින්නධනාාවේරමනී සික්කහා පදන් සමාධාමි අධනාධාන වේරමණී සික්කාපදන් සමාධයාමී කාමේ සුමිච්ඡාචරාවේරමනී සික්කහා පදන් සමාධයාමීමි සු මිච්චාචාරාවර්මණී සික්ඛපදන් සමාධයාමි. මුසාවාදාවරමනී සික්කහපදං සමාධයාමී සවාදාවර්මණී සික්ඛාපදන් සමාධියරාමේරය මජ්‍ය පමාදටටහනා වේරමනී සික්හා පදන් සමාධයාමී මේරේ මජ්ජපමා දට්ඨානාවේරමණී සික්කාපදන් සමාධයාමි සදූ සදූ සතු. සමන්තාආචක්කවාලේසූ සන්ත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මංමුණරාජන්ස සුනන්තුසගගමොක්කදං දම්මසන්සාවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා සදු ස නමෝතස්සභගවතුවරහතු සම්මා සම්බුන්ඩස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්ඩස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස ආරෝග්‍යපරමාලාබා සන්තුට්ටි පරමංදනං විසාසාපරමාඥාතිී නිබ්භානංපරමං සෝකංතතේ සසාතු සද්දහා බුද්ධි සම්පාන පෙන්වන්නේ ලෝකවාසි ලංකාවාසි සිල්ුම පංහතුනේ අද මාධර්ම දේශනාව සඳහා යුදාගත්තේ. ධම්ම පදේ සඳහන් වෙන අපි කාටත් ගැලපෙන කාලීන ගාතාවක් හැටියට හොම තෝරගත්තා. ආරෝග්ගි පරමාලාබා සන්තුට්ටි පරමන්දානං විශ්සාසා පරමාඥාති නිබ්භානං පරමාංසුකන් කියන ගාථ ධර්මය. අපිට ආරෝග්‍ය පරමාලාබා කියනවට මතක් යනවා. අපිට නිදුක් නිරෝගි භාවය නැතිනං ලෙඩනවී. සිටීම මේ ගාතාව දේශනා කරේ බුදුහා මුදුරුවෝ කොසල් රජතුමා මූලික් කරගෙන. ඇයිඒ කොසල් රජතුමා හාල් නැලි නැතිනම් සේරු දර්ශත් කතර කෑම කන්න පුළුවන් මහ ලොකු කෙනෙක් ලොකු බඩතියන කෙනෙක් විශාල කන්න පුළුවන්. ගනිස අවසානදී ඇතුමාගේ මූලි කරන්තමයි බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කරේ දු නිරෝගිකම මූලි කරගෙන මෙතනදී අපි කවුරුත් කැමති ලෙඩනැතු ඉන්න නේද. බුදු හා අදුරුවන්ගේ ශාසනය ශ්‍රාවකයන් අතරත් අපි හර තිබෙනවා අසුමා ශ්‍රාවකයන් අතර බක්කුල මහරහතාන වහන්සේ බක්කුල මහරහතන වහන්සේ අපට නිතර ලංකාව ජනප්‍රයයිනේද. එඒඇයි බක්කුල සෑ හදනවා උන්වහන්සේගේ පිළිරු හදනවා පුදු පූජා කරනවා. ඒ ඇයි එහේතුව තමයි බක්කුල මහරහතාන වහන්සේ අසූමහා ශ්‍රාවකයන්ගේ නිදුක් නිරෝගි භාවය අතරෙන් අග්‍රස්ථාට පත්ච්ච හාමුදුරු කෙනෙ. අවු දෙකසි හැටක් ජිවත්ව වන. අපේ බුදු හාමුදුුව අවුරදු අසුවයි උන්හස අවුරදු දෙකසි හටක් ීවත්තච්ච නිසා. ඒ අවුරදු දෙකසි හැට ජීවත්වනාම, උන්වහන්සේ කිසිම ලෙඩක් හැදු නෑ. සෙම්ප්‍රතිශ්ශාවක් වත් නෑ. අද අපි ජීවත්වෙනකොට මොන තරං අපිට ලෙඩ හැදෙනවද ලෙඩවෙලින් බේරෙන්න්න ගැලවෙන්න ඒවගේම බෙහෙත් ගොන්නක් පවිච්චි කරනවා. එක ඉගරි බෙත්තන පුො සිංහ බෙත්වෙන පු. අවසාන ජීවිතේ පිරට කල චිරිමත් ඇතිනවා මෙච්චර ටිකක් බෙත් බීල බීලා ඉවරයක් නෑ කියලනේද. එවිතරක් නෙන ළඟට. ඒ වැඩිපුර බෙත් බිය්ුවමත් මොකද වෙන්නේ ළඟට අපි ලෙඩ වෙන ඉන්දියන් ලෙඩ කරනවා. වැඩිපුර ඇඟෑ ඇතුරට බෙහෙත් දාගත්තම චිඩ්නිම වහුවඩු ලෙඩ ඒනවා. එක ලෙඩක් සනයප වෙන්න තව ලෙඩක්ට බෙහෙත් ගත්තම අනිවාරයෙන්. ඉන්දියන් ලෙඩවෙනවා එසා අපිට කොයිතරං බිහෙත් බීලත් සමහරලාවට නිතනම හිතිං ලෙඩවෙන හිතිං ලෙඩවෙනු ඉවරයක් නෑනයනේ බෙහෙත් බීලබීල ජීවිතය මෙහෙමද කියනෙ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එවාගේම නිදුක් නිදෝගි භාවය ලැබෙන්න්නත් එවාගේම උන්වහන්සේ දේසනා කරනවා බක්කුල චරිත මූලි කරගෙන සංසාරයේ පින්දහම් කරලා ප්‍රාර්ථනා කරලා මම නිදුක් නිරෝගී අය අතරින් අග්‍රස්ථාට පත්වෙනවා කියලා ප්‍රාර්ථනාවයි. එහෙනම් මතකතියාගන්න අපි මොනතරන් පින්දහම් කළත් ප්‍රාර්ථනාවක් නොකොලෝතින් ඒක ස්ට සිද්ධවෙෙන නෑ. එෙනම් පින් කරලා ප්‍රාර්ථනා කරන්නට ඕ. අපිට මතකයිනේ බුදු හා මුදුන් ඇතන බෝසත් චරිත ගත්තම. බෝසත් චරිතයත් මාතුපෝසක ජාතකයෙන් සඳහන් එනවා තමන්ගේ අම්මාගේ ඉල්ලීමම තමයි පුතා ස්ටසිද කලි මගේ පුතා බුදුවෙන්නේ කියලා. එහෙම ඉල්ලිමක් කරේ නැතිනම් එවාගේම බෝසතනන් වහන්සේ නැතනම් ඉස්ට්‍රචිත කරන්නේ. ඉල්ලීමත් එ ප්‍රාර්ථනා කළ ප්‍රාර්ථනාවත් එක්ක පින් කලා එගේම බුද්ධති පත්වුණ. එන මතකතියාගන් අපි හෙනම්, මනු්‍ය හයටට ඉපදිලා තිබෙනවා මනුශයට අප ඉපදිලා ති තේරුම් කර ගන්න ඕනොහෙනම් නිදුක් නිරෝගිභාවේ ඇති වෙනවා මතකතියා ගන්න අපි ලෙඩුන්ට උපස්ථාන කිරීමටත් මූලිකන තමන්ට මානසුවයක් වෙනවා කෙරෙකුට ලෙඩගුට බිහිත් කර උපස්ථානකොළු.ඒ මානුසොය එවාගේ එකම කායක් සුවය ඇති වෙනවා මනස වැටුණුතින් කය වැටෙනවා යට බෙහෙත් කරන්න පුළුවන් මනසට බෙහෙත් කරන්න බෑ මනසට බිහෙත් කරන්න පුළුවන් මනසිම්මයි නැතිනම් භහාවනා කරලා නැතිනම් සිතන් මයි එක හිතයෙන්න්න දන සිත ප්‍රධාන වෙනවා කියන්නේ සිත පෙරුටි වෙනවා කියන්නන්නේ සිත මූලි කෙනගැ එක තමයි. අපි හිතල බලන්නේ සිත පිළිබඳව සිත පිළිම ගත්තට පස්සද අපි දැනෙනවා දම්ම පදේ කිය පොතක්තියනව බෞද්ධය අත් පොත සම්පින්ටන එක කෙටි කරලා තිබෙන්නේ ධර්මය ඒ බෞද්ධා දමපදේ කියන පොතයේ වගග විසිායගේ එක වග්‍යයක් වෙන් කරලා තියෙනවා චිත්ත වගගේ කියලා ඒ ඇයි ඒ වෙන් කරලා තිබෙන්නේ හිත පිළිබඳව තමයි ගාතා තුළින් විග්‍රහවන් හිත ප්‍රධාන කරගත්තම හිත මූලි කරගත්තම සිත පෙරටු කරගත්තම ඒ ආන්තියෙන්ම හිත දියුණු කරන්න පුළුව අප මොතරංම් භාාවනා කරන්න කියලා භාවනා කරන ඕනේ මුල දවසේද අපි බුද් ගුණ භාවනා කරයි කියමු නත ආනාපද භාවනා කරයි කියමු පිළිකුල් භාවනා කරයි කියමුඒ බානා කරන අපිට එක පාර්ග මේ භාවනාව සම්පර්ණ කරන්න පුළුවන්ද බැහැ නැවැසරයක් අයි ටික ටික ික ටක හුරු කරන්න න්න එහෙනංම පැහැදි කරන හතන් හිත පිළි බඳව හිත මූලි කරගෙන තමයි එහෙනම් නිදොක් නියෝගි භාාවයට මූලික වෙන්නේ අපිද අහල තියෙනවා අපේ මනුෂ්‍ය සම්භවය මිනිසාගේ සම්භව හර තියෙනවන අගැන්න සූත්‍රය උගන්නන දිග නිකායි. ඒක පැහැදිලි කරලා තිබෙනවා වන බලන්නකෝ මේ හිතේ තියෙන ස්වරූපයක්ත් එක්ක වෙනස්සෙන හැටි. ඉසර සත්ත කොට්ටාසයක් ආරම්භයෙනවා සටට කොට්ටාසයක්ගන් සුත උගන්නනවා. මේ සත්ව කොට්ටාසය ඊරඟට බොහොම සැහැල්ලුයි. ආකාස චාරීන් වසෙන් ඇද සංකරමයක ඇවිදින්න පුළුව උඩින් එරිදින් යන පුළුවන් පස කාලයක් යනවා කාලයක් යනකොට ඊළඟට මෙයාල චිකෙටි ආසා ඇතියන ආස ඇතින කොතෙන්ටද සිතට ආස ඇතිෙනකොට එළඟට කෑම වරග ඉස්සර මුලින් අවශ්‍ය වන්නේ නැෑම පසේ සිතත්ඒ කෑම ආසවක් ඇති වෙනවා බඩිගින්නක් දැනනවා කලක් යනවා. අවසානෙදී ඒවාගේ ටිකෙටික අ අගැන් සුතුර ගැනවා විවිධ පත් පටක ඒවාගේ ඕෝජාවගේක් මෙහිපිට පුතු පෘෂ්ටේ තුර ඇතියනවා ඒවාගේම කාලිවරේලා ඉස ටිකෙටිෙ ිටික එ අවුරදු ගවානක් යනවා. පස්ස මෙහිෙමි යන අතරතුරේද අවසානෙදී ඉරඟට මේකක් අඩුවෙනවා. ඇල් කියල දෙයක් ඇති වෙනවා. වීවෙලට ගැන් ඇල් පසතැ පොත්තක් එන්නේ. පස් හරි සුවදයි මේක. සුවද නිසා අවසානෙදී ලන් ඒක කෑමට ගන්න මිනිස්සු.යක අට කොට් ආස. මෙ ඉන්න අතර සුරයට අර මුලින්මතිවිච්ච සරලකම නිහතමානිිකම සැහැල්ලු බව ක්‍රමක් කරම අඩුවෙනවා. අඩුවෙලා මුලින් ආකාශස්චාර සක්වන් කනමුල පස්සක්ම කරන බැරි වෙනවා. ආසාවත්්‍යයක තෘසනාවත්යක බැඳුනාට පස්සේ, සැහැල්ලු ගත්තය ස්ුරූපෙන්ක් ඇති ඇත් වෙලා බරගතියාවට පස්සේදී එයාලල් දැන් සංකර්මණය කරන්න බෑ සාමාන්‍ය පුද්ගලවට පත්යෙන. ඉලක් ්‍රමක් කරමින් කරමක්රය ඊළඟරතමයිඒ සූත්‍රෝගන්නනවා මිනිසු ඇතිවෙලා සම්මතවන්සය කෙනෙක් ඇතිවෙලා ඊට පස්සේදී ද කතාවක්නේ රජෙක් පත්වෙලාඒ රජාට දීමනාවක් ගෙවන්න වෙලා ඉට පස්සේ යාල තයි මිනිස්ු අතර ඇතිවෙන ගැටනු නිරකර කරන්න පැදි කරේ මට එතන ඉතර විගිරහන වශනිසා. ඉට බලන්න ඊළඟට අපි එහමත්ති ආරම්භ සත්ත කොට්ටාසය. අපිට ඊළඟට බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට කියනවා. හිත මුල් කරගන්න. සිත ප්‍රධාන කරගන්න. සිත පෙරටු කරගන්න හරග අප ජීවිතය පිළිබඳ අවබෝධයෙන් කටිතුරනකොට ක්‍රමක්‍රමෙන් තෘෂණාව ඇත් කරන්න කියලා පිට කියනවා. ආසා ඇත් කරන කියලා. ප්‍රහීණ කරන්න කියන. මමත්්‍යය ගේන දී ඇත් කරන්න. අපේගේ හැකිීම ඇත් කර දෝකනේ බැරිවෙලා තින මිනිසුන්ට නේද. වැඩිපේ වැඩි වැඩියෙන් එකතු කරන ගොට මේක ආසාාව කෙලවරකුත්න හැන කෙලවරක් නැතුනාට පසේ දැ අ මිරු මවා මිරුගෝ පසේ දුවන්නාසේ මිරු කියක දැකර තියනේ හිරු වැඩිපුට සරසට පැවට පසද අපට ඉදිරියට පේනෝනිකාර චාජක් නට නටන වගේ යන නේද ක මිරිකුව එතකට මේකත් අනිවාරයෙන් මවා පසු පස නෝ ඒ ඇත් යන්න යන්න ඇත් නවා අවසා එකට කියෙන මිරකුවෝ කිය. ඒවගේ අපේ මිනිස්සු තෘෂ්ණාව කියනදේ පුදු විදිට කෙලවරක් නෑමයක ඔහේ එකතු කරනු. අද අපේ රටටත්වලා තියෙ කෙනයානේ වල නැද්ද කියලා. එකතුට අවසානෙදී කණ්ඩායමක් විසින් එකතු කොරන්න කියලා රටක් විනාසර පත් වෙලා තියෙන ඕන. එහවැනි දෙලා තියෙන්නේ. අද ප්‍රශ්නානේ එහෙනම් බලන්න බුදු හාමුදුරොත් පැහැදි කරලා කියනවා. උහ දේශනා කරනවා තුෘසනාව කියනදේ වැඩිපුර එකතු කරන්න එපා තුෘෂනාව ප්‍රහේන කරන්න නැති කරන්න නැතිකිරියමු තුළින් සරලවෙනවා නිහතමානි වෙනවා සැහැල්ල වෙනෝ. අපි සෝවාන් සකුරදාගාමි අනාගාමි අරිහත් කියෙන මාර්ග හතරක් අපි ලක තිබෙනවා. අපි හල න අප ඔය මාර්ග සන අපි ගමන් කරන්නේ. සෝවානය හෙෙනක්සලා මොකද දෙන්න ඕන මත්තය අඩුකරන්න ඕන. එනං මගේ කියන අයින් කරන්නවා අපි දන් දෙෙන්න්න කියන ඕනේ දන්දනමකත් අත්හරරින්නේ මමත්තයන. එනම් එන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක් ඇත්තහරරියට පස්ස හෙනං. මුලිින් ඒක ආකාරචාරින් වසිං ආවා තෘස්නානිසා අපිට කුල් සක්වන් කරන්න බැරවුණ දැන් අපේ සම මිහිපිට ඉන්න සත්වය නැද මනුසය. යි ඉරිදිියෙන් යන්න නම් සැහැල්ලු වෙන්න නම් මේ ප්‍රහීන කරාම අප සහලුවන් සැලුවන්න පුළ. හනම් අප ඉත්තින ආදර්ශක් දෙනවා වැඩිපුර එකතු කරන්න එපා එකතු කිරීමතුළින් තෘෂනා ඇතිවෙනවා තෘෂණාව කියෙන බරක් මේ බරත් අපට සක්‍රමණය කරන්න බැහැ ඉරිදින්න බැහැකි හෙන රහතන්නන් වහන්සේලා කියන්නේ සැහැල්ලුගියමමයි. සෝවාන් සකර්දාගාමි, අනාගාමි, අරිහත්ගෙන මාර පත්වනාම අපි සැහල්ලුවෙනවා අපිට ආසාාවක් නැහැ. ි සැහැල්ලුවෙන් හරි ජීවත්ව එහෙනම් ආරෝග්‍ය පරමාලා අපි මතක තියාගන්න නිදුක් නුරෝගි භාවයක් වගේම අපි පුළුවන් තරන් අපි සැහැල්ලුවෙන් ආහාර ගත්තාත් සෑමලයක් ගත්තත් අපිට ඒි නිරෝග භාාවයකන්තය ලැබෙනවා අපි නිතර උපේක්ෂාවෙන් හැමකම් බලන්ට වන ඇද අපි උපේක්ෂාවෙන් නනය බලන්නේ නේද අපි කෙසා හැමක පුළුවන් තරම් මට 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 ම අපිට 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 මගේ පෞල්ඩිතරජන මගේ ඥාති විතරාජෝන මගේ දරු විතය දරු හමනිිසාතමයි තුඟක් අපිට ප්‍රශ්නැති විලාාතියෙන්නේ නිරාරණය කරන බරි ප්‍රශඇතිල. හෙනම් ආරෝග්‍ය පරමාලා බා අනිවාරෙන් බුදුහාරු පැහැදිලි කරනවා ජීවිතයේ නිදුක් නිරෝගි භාවය තරං ඒවාගේ සැපක් තවත් නෑ වෙන සැපටෝට ආෝ නිදුක් නිරෝගිබා සැපයි කියෙනෙක්. ඉඩට වනාහස පැදිරි කරන ඉළඟට සන්තුොට්ටි පරමන්ධනා. නිදුක් උනාම ඊළඟට නිරෝගනාාම සතුට එනවනේ ම මුලින් පැහැදිරි කර අපිළ ෙඩනම් සතුරක් එන්නේ අනේ ජීවිතත් එපාවෙලා හා මුදුරුවනේ අනේ ජීවිත එපාවෙලා කියපු කියනනේ. ජීවිත ඇතිවනම් හොඳයි කියනවා. ඒ කලකිල්ලා. ජීවිතත කලකිල්ලා. හිතත් කහිතින් කියන නේද. හයත්තක එහෙනම් සතුටක් නෑ. නිදුක් නිරෝග භාවය තියෙනවනම් අනිවාරයම සතුටක් ලබනවා අප ේනක්. ක්ල මුදරුව ොතරන් සතු නිදුක් නරෝග වන්හස වැඩිපුර උද්ධාන පත්වන් හැ ඒයි මහරහතන් වහන්සකෙන නිසා උන්හසේ සැනසිල්ලෙන් ජිවත් වනා වැඩ සිචියවුන්නද හෙම් සන්තුට්ටි පරමන්ධනං සතුට පරමදානවන් මේ සතුට ලබාගන්න පුළුවන් කොහොමද. මේ සතුට ලබාගන්න පුළුවන් එන්නේ උපේක්ෂාවෙන් වැඩකිරීම තුළිම්මයි. මොනතරං මුදාල තිබුණත් මොනතරම් යානවාහන තිබනත් මොර... සේවකය හිටියත් මොනතරං ගෙවල් දොරවල් පිරිස හිටියක්. අපිට අපි අසරණ වනාම සතුඩක් ලබන්න එහලාම් හිතල බලන්න. සමහර චරිත ගත්තර පස්සෙදී. ඒ චරිත මොනතරං ඒ තෘෂ්නා මත ජීවත්වෙලා විධාකාරයට විධ දේවල් එකතු කරගන අවසා්‍යදී. සැනසිල්ලක් නෑ මේ මොහොතේ අපේ දැන්. ි බලකොට අනිවාරරි රටේ බලන්න විධ ප්‍රශනය සැනසිල්ලක් නෑ සතුටක් නෑ බයින් ජීවත්තෙන්. අනිවාරෙෙන් සැහැල්ලුවෙන් ජීවිතය පවත්තන් යනවනං ඒ කාන්තයෙන් අනිවාරෙන් සතුටක් ලබනවා ඒ සතුට තමයි නිරාමේ ශවේඩ් පත්තිෙන් ඒ සතුට ලබන්න ඕන අපි ගෙදර ගත්තත් පාසල ගත්තත් පන්සල ගත්තත් කරටයක් ගත්තත් ප්‍රදේශයක් ගත්තත් මේ සතුට තමයි මූලිකවෙන්නේ සන්තුට්ටි පරමන්දනං සතුට පරමධනයයි. ක් නිරෝගි භාාවගේම සතුට පරම ධනය වෙනවා. ඉළඟට ඉට තර එකට හා සම්බන්ධයනවා ඉළඟට මේ සතුට පරම ධනය කරගන්න ඊළඟට විශ්වාසා පරමාඥාති විශ්සාාසවන්තකම ඉටත් තරා පරමු ඥා්‍යයෙක් වනවා. නිදු නිරෝගි බාව හොඳයි ඉට සතුට හොඳයි ඉළඟට විශ්සාසවන්තකම හොඳයි. බුදුහරම් බුද් චරිත බලන්නක උන්වහන්සේගේ බුද්ධ පිරිස බලන්නක භික්ෂණියෝ පසු පාසිවුවක් පිරිසක් හිච උන්හන්ස. උන්වහන්සේ ධර්ම ඉක්මනට වේගේ ව්‍යප්ත කරන්න උන්වහන්සට විශ්වාසවන්ත පිරිිසක් හිටියා. විශ්වාසන්ත පිරිසක් හිටිය නිසා තමයි උන්වහන්සට පුළුවන් වුණේ උන්වහන්සේගේ ධර්ම විලාශය උන්වහන්සගේ දහම් පණවිඩය ඒක් ප්‍රදේශපුරාම ලෝකවාසීන්ට කියාදන්න පුළුවන්ගුණනික නිසායි. හෙන උන්වහසගේ දර්ශනය තුළ උණහන්සේ ඉගැෙන්න්නවා ස්්‍රාවකයන්ට බලන සැරුත්හාමවෙච්ච සේවය කොච්චරද බලන්න. මුගල මහරහතන වහන්සේ වෙච්ච සේවිය කොච්චරද බලන්න. එව ආන ධරවෙච්ච සේව කොච්චරද බලන්න. විශ්වාස මත එහෙනම් ශ්‍රාවකය සකස් වුුණ සකස් කරගත්තා. එහෙනං අසූහාර දහසක් ධර්මස්කන්ධය උන්වහන්සේ දේශනා කළා අසහාර ධර්මස්කන්දය. උන්වහසේ නැති වුණනාත්ැ මේ මොහොතේ අපි ආරක්ෂාරනවන උන්වහන්සේගේ විශ්සාසා පරමාඥාති කියන විශසාාසවන්ත, ස්ත්‍රාවයකයෝ නිර්මාණය කිලීමුණනිසාතුමයි එකද ්‍යප්ත වුණේ. උන්වහන්සේ තනනි බුද්ධත්තර පත්තේලා උන්වහන්සේ ගේයින්ගෙට ගිහිල්ල ධර්ම දේශනා කරලා ස්්‍රාවෝකය සකස් කරගත්තා. ස්්‍රවිකාාවන් සකස්ගරත්තා භික්‍ෂුන් වහන්සලා භික්‍ෂණන් වහන්සල දායකයෝ. ඒදායදාය උපාසකේ උපාසිකාවන් කර මේ සිවුවන පිරිස. ඉළඟට රජවරු සිටුවරු ආදි වසේ. එහනම් මේ පණවිඩිය මේ දර්ශනය ්‍යාපත වුණේ ඒක නිසා විශවාසය පදධනං කරගෙන. එ විතරක න උන්හසේ ළඟ තිබන දිනි චරියාවව තිබන උන්හසේ හරිට වෙලාවක්තිෙන වැඩ කරන්න. අපිට අනිවාර්රීං වෙලාවක්ොශයනවා. අපි උනත් අපි දන්නව බලන්න අපිට ස සබහ සෞන්ධාරයි ඉල තියෙනවා හිරපායනෝ සඳපායනවා. ස්ුලං තිබෙනවා වැස්ස තිබෙනවා. අපේ රට මොනතන වාසනවන්තද නේද. නමුත් එහෙම වාසනවතටක් වනාාට මේ ස්වබහා අපට ආසිරිවාදක් කළාට මේ ස්වබහා දහමට අපි ක්‍රමාණුක අවනත වෙලා ස්වබා දහමින් අප ප්‍රෝජණ ගනිනෑනේ බහෝ පිරිස නේද. එහන හිරු පායනම ගරම කලාපි රටක් හැටියට ඒවා අපේ ට අපි එහෙන සියලුම ආලෝක දාරාවන්ති න මේ මොනතරම්. ෝල පදධතිය සකස්රල සෝ අත් ය ගන්න ොන දදුල උත්පාදනයක් යකෙන් දෙෙන්න පුළුවන්. නමුත් ොඳ කමනා කරන කවච්චයනවා ලන් සවබහාව දහම ඇවිතරක් නෙවෙයි. එට වැ්‍යස්සති වහිනෝ පුළුවන්තරක් නිතර වහිනවා. වැවවල් අනිවාරෙන් පිටාර්ගරන ඒහතුම කොද වැැල රොම්මඩස් කරල නෑනේ ඉතේ හොඳ පාලකව ෑනේ හිතන්න කෙනෙක් ෑනේ තමන්ගන විතරයින්නේ හිතන රටගැන හිතන වන ජාතිය හිතනවා සංස්කෘතියන හිත හිතනවා. අනිවාරෙන් මනිතර වහින දේවල් ඒ රාසි කරල අපට විදුලු පාන්න මූලික්ව නෑව අපේ ඕනතන වැවතියනු දස් ගානක් වැැවතියනෝ පේරටේ ඒ පිරල්ල තුරලගේයාම විදිලිය උත්පාන සකස් කරලිවල්ලා අපට දෙන්න පුළන් සවබහ දහමට ආසිවාද කරන අපට දීලතියන ඒවිතරක්න සුලන්තියන සුලම් පද්ධතිය ඒවාගේ අපිටේකෙන් පුලන් යමිති නිර්මාණයක අයදස මොනතරන් සබ්පන් සම්පද බලන්න එහෙන හෙරු සඳූ සුළග වැස් අපට තිබෙනවා. අපි ඒකත් දර්ශනයක් ධර්මතාත බුදු හම කියන්නේ අපි ඒකත් ප්‍රෝජඥාලන අපි ජීවත්්‍යන ජීවත්තෙන් ඕන න අනන්න විශ්වාසයයක් ති බෙන්න්න ඕන. පිළිබඳුව විශවාාය අති බෙන්වුන ප්‍රතිපත්ති්‍යයක් ති බෙන්න්න ඕන දින චරයාවක්ති බෙන් ඕන එන විශවාසයක් මතත් කටුතු කරුන අප ප්‍රස්ස ඇති වෙන් ෑ කියන ක මත දී පහැදිලි කරගන්නවු එහෙ අපඒක අබෝධදුරගන්න නං විශසාවාසාහ පරමාඥාති ආයත්නක් හෝයවා. ටක් හොවා අපි විශ්වාසය ඇති වෙන කට කටයු කිරීම තමයි නායකත්ය ඇති ලක්ෂන. නායකත්වය හරියට නායකත්වයක් නැතිනම් නායකේරඟ අනිවාරයම අපි පිරිල් අයන විනාස්සරයනවා. අපි බුදු හාමුදුරදු දේසනා කරති න නායකනක තිබම ලක්ෂක පැත්තින නේද. ොකක්ද සප්ත ප්‍රහාන ධර්ම කියල දෙයක් තියෙනවා. සප්තපරයන් ධර්ම ඒ සප්තපරය ධර්ම කියන්නේ අපි ආරක්ෂා කරග නොන දේවල්. වජ්ජි එකමුතුයි දියුණුයි රට හේතු රහසක් තිබුණා. අජා සත්තට වජ්‍යයටත් කරන්න අවශලා තිබුණ. බුදු හාමුදු කියනවා. සප්තපරිහාන ධර්ම තිබෙනකං එරාජයටත් කරන්න බෑ කියලා. හේතු මොකක්ද. සප්ත ප්‍රරිාන ධර්මුව. සතර සංග්‍රාවස්තු එ තිබෙනකං නතර කරන්න බෑ. සප්තපරින ධර්ම සඳහන් වෙන්නේ කරුණු හතක් තියෙනවා එකක් තමයි. එය සමගීව එකතු වෙන්න ඕන සමව සමග රස්සලලායි වෙලා ඉට පස්සේ සමගිය සාකච්චාර විසර යන්්ඩ ඕන එහෙම ඇතන ඇවිල්ල ර්ඩු වෙලා අපුවර අපි දකින ආයතන වගේ නෙවෙයි. සමග එකතු වෙලා ඉරලා කෝලහල කරන්න යන්නේ. සමජී රැස්සේලා අවශ්‍ය මාතෘකා කතා කරන්න ඕන දෙමජ යුගි අව්‍යයි මාත්‍රුකාව සමගිය අවශ්‍යයි. ප්‍රටාරක්‍ෂක නවශ්‍යයි ප්‍රටාරක්ෂ එකතු වෙන්න පැ කට්ටිය. සමග එකතු වෙන්න ඕන සමගයට ැස්සවීම සමග සාකච්ඡා කිරීම ප්‍රධාන මාතෘකා සාකච්ා කරන්න නොකද මාතෘුකාව අද පිට ප්‍රශනයක්තියන මිනිසුන්ට කරන්ට කනැහැ ගෑස් නැහැ කන්න නැහැ හස උසට බඩමුු නගෙනවා නොමර මැරෙනව මිනිස්සු එන සාකච්ඡා කරන අවශ්‍ය යනවා එහෙනම් සමග සෙරා සාකච්ඡා කරන වැද අවශ්‍ය මාතෘකාව ඊනඟට සමග විරයන් එන්න විසිසරලයන් ෝව සමකිකව නනා පපලාලන අප ඉ නැති පැත්තපොලාා කියර නෙව. එහෙනම් ඊළඟට අනිත් කාර්මත වැඩිහිටියන්ට සලකටවුව අද වැඩිහිටියොන්ට සලකන් නෑනය සම්මාජි ේ සලකන්වුවන් ඒ තරක් නෙවයි පැනවූ නීති ආරක්ෂා කරන්න අලුත් නීතියෝ නෑ පනෝප නීති හරිටකරට හිරිිපදන්න නොනේද. නැති අපිට නීතිය ව්‍යවස්ථාව නැතිම් අපි හරියට ක්‍රමාණු කලා ඒක මුදලට හෝ නිලතලවෙලට හෝ ඉහරට හෝ එහෙම හරියන්නෑ කා එකහා සමානව නීතිය තිබෙන් ඕන පුංචි මිනිහට ලොකමිහිටත් කාරත් එක හසායට එ එකකො තමයි මේ රැකිෙන්න්නේම නීතිය විශවාස ඇතිවෙන්න්නේ එහෙනම් පැනෝ නීතිය ආරක්ෂා කරන්නවා. කුලකාන්තාවට ආරක්ෂා දෙෙන්ඩ ඕන කුල කාන්තාවන් ඉළඟ අනිකාර තමයි මහන බමුණන් ගරු කළ යුත්තන්ට ගරු කොලන් මහන බමුණන් වුවත් මතක්‍රතියාගන්නඕන. අර්තයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ජීවිතය වැදගත් නායකයොන් හොයාගෙන ගන්නුනත්. ආවටක යාට ආහිම අරං වැඩක් නෑ. බුදු හාමුදුරු පැහැදිලි කරනවා එහෙනම් පිංවතුනේ සප්ත ප්‍රහාාන ධර්ම ආරක්ෂාවෙන තෙක් ලිච්ෂේවිගේ රාජ්‍යය යටත් කරන්න බෑ අජාසත්තෙරි කියට. අනු බලන් මොනතන පමිටිියක්ද. අවසා අජාසාතිීනට උපක්රණය කරන අජ දක්ෂ නිසා අරය. බේද බින්නතාව ඇති කරාත් ඇති කරල තමයි ඊළඟට රාජ්‍ය අල්ලන් හදන්. අද වනත් අපි බෞද්ධය හැටියට බව සංස්කෘච ඇතින පුද්ගල හැටියට සමගිය සාමධානය සතුට අපි ළඟ තියෙන්න්න ඕන අපිළඟ එක තිබෙනවා. අපේ රටේ මිනිස්සු හරිම අනුකම්පායිඒගේ පරිත්‍යග සීලී එවාගේම කරුණාවයි මොනත් තරං තිබමන රට අපිට අනේ කියල අපි වච්චන කියනවනේ. වතුර වීදුරක් ඉලොත් අබදා සල්ලිගන්න නෑනේ අපි. එක සංස්කෘති ශේෂ්ටත්ති විශිෂ්ටත්ේ. ලෝකයේ අපේ රටවතර උත්තරීත රටවුණේ අප ට මේ ගුණ අග නිසා එහනම ඔක්කමති සස් බෞදධ සංස්කෘති එක්යි එන කල්පන කරන්න හන මහොත යනම් විේෂයෙන්ම හනම් එනඟට සතර සංග්‍රහ බස්තු කියලා දත්තිේ වෙනවා. හජක ලක තියන්නත් ඕන. තොර තමයි දෙදරන්න ඇත්තේ.ඒතමයි දානය? ියචචන අර්ථචරයා සමානත්මතා විකර කියන්නේ මොක ධනය කියන්නේ දානක දීම අත්තැරීම කාටරය ම දෙන අත්තර ලබි දීමක් ඉ නැති මනුස්සයට ඇති මනුසේදෙන්ට ුවන එ එහෙම දෙනවනං ඉත පිරිහෙන නෑ ඒකන්තෙන් පිරියන්නේ නෑ ධානය කියන්නේ දීමයි පරිත්‍යාගය ඒක පුරුවන් වනු පුරදු කරන්න හම් ඇටුම් ඇතිවෙන්නේ කරනවා දාන චන ළඟට ප්‍රිය වචහර වටිනඕනේ සතා සව්පාවට ප්‍රවචනහර වටිනවා. එන්ට යන්ට කන්ඩ බොන්න වාඩිවෙන්නඒ සුහරි සුහද වචනන සුහදායි. සිතර දැන සැසිල්ලක් ඇතිවෙනවා. සි සැනසිල්ලක් ඇතිවෙනවා. ඒ ප්‍රිය වචන. අද අපට එහෙෙන්නෑ ප්‍රියවචන ඒයි අපප්‍රිය වචන ඇදනවා මිනිස්සු බඩිකින්නේ වේදනාවෙන් ක්‍රෝධේෙන් ආතයෙන් මිනිස්ු විනි නිතරම. ිසුන්ගක් ආතතියක් ඇතිලා තිබෙන්නේ. බුදුහර පැහැදිලි කරනවා අනිවාරයෙන්ම විශ්වාාසය පදනං කරගන තමයි මේ සමාජය ඉදිට අන්ටෝනේ හෙනම් පැහැදිලි කරේ එනං දානය ප්‍රියවචනය අර්චරිය. අපි යමක් කරොත් එක අර්ථවත් එෙන්වූන. සමානාත්මතාවේ මේ කිරීව තුළහිළඟට සමාත්ම එවද. එකහා සමානව එනවද කියලප හිතන්ට නීළඟට අනිවාරය. ුදුහාන්දුරු පැහැදිලි කරනවා සමානාත්මතාවය නං. එ එකහා සමානවකාට නීතියද ආහාරද එවාගේම සෑම සම්පත් සමානාත්මතාව තිබෙන වන ගැටුම් ඇතිවෙන්න ප්‍රශ් නැතිවෙන්නඒ එකකාන්තින් ගනිසා මත්තක මෙන්න මේ යුතුව කටයුතු කරන්න කියර තමයි පැහැදි කරලා තිබෙන්නේ. අපි දන්නෝ චක්කවත්්‍ය සිහනා සූත්‍රපය හලතියන ඕනේ. චක් සිහනා සූත්‍රයේ උගන්නනවා. චක්කවත්ති රජ කෙනෙක් ළඟ තිබෙන ගුණ අංග තිබෙනවා. ඒ චක්කවත්ති රජතුනා ළඟ තියෙනවා එවාගේම පහල වෙනෝ චක්කර රත්නය, හස්ති රත්නය, අසව රත්නය මනි රත්නය ස්තතිරත්නය ගලෘුප රත්නය පරිණයිරත්නය ක රත්න හතක් පහල වෙනවා. මේ හත පහළ වන්න ප්‍රතිපත්වයක් මත හිටියොත් තමයි. මෙන සක්තිති රජ කෙනෙකුට මේ පහල වෙනවා අනිවාරයෙන්. ඒල්ඟ ව කරුණු එකොළහක් තියෙන්න්න ඕන කරුණ එක කොළහක් මොකක්ද ජනයාට රැකවර්ණය තිබෙන් ඕන චක්කෝතිස්සිය සූත්‍ර ගන ජනයා ැකවර්ණය තියන්න පාලැකියගින් හැදසුමාගේ. ඉළඟට ධර්මය ගරුව එවාගේම බලස එනාවට ධර්මය තියෙන්න්න ඕන හුරු කොරන්ට ඕන ඒ විත රක් නෙවේ ඉළඟට සස්ත්‍රියන් සැක බලාගන්න ඕන අනිවාරය. රජමට අවසේස යටති ඉන්න අය. ඉළඟට බ්‍රාක්්මයන්ට සැලකීම ඒ ජනයා ජනතාට සැලකීම. ඒ සෞබඉළඟට බමුණුවන්ට සැලකීම සවපා සතුන්ට පක්ෂීන්ට සවපා සතිින්ටක් සල කන්ඩ ඕන. අලි විනාස කර හොදැ ලිමිනිසු ගැටි ඇතිලා තියනවා එහම මිස්සුට හනවාලිි අලිට මිනිසුගානෝ අලි මරණවා අල දල කපනවා. ඉළඟට ඒ අලිපෙට විකුණනොව එෙනම් කරුණාවතියෙන්න්න ඕන. ඉළඟට අදම ක්‍රියා නතරවෙන්ට ඕන අදම රාගිකින්යාා ඒ විතරක් නෙවෙයි ධනය දියේුතු ඇ දෙෙන්ටඕන ඒවාගේම කුසල්ලකුසල් අපි අවබුදු කරජිවත් එෙන්න්න ඕන ඒගේ ගත යුතුවගේ ආදර්ශ ගන්න ඕන මෙන්න මෙහෙම ගත්තෝත් ඒ රජා සක්කති රජ කෙනෙක් වෙනවා අනිවාර්රයෙන්ම නැතන රාජි පිරිියන. සකදරට රාජ්‍ය කරන් ඉන්න අතර තුරේදී. දල්ලනේම නැතුමා රජවරු හත්දනය රාජ්‍ය කරනවා අටවිනෙක් කෙන මෙයාකායට කරන්නේ නෑ. එළඟට චක්‍ර රත්නය සත්තුුවන පහළවෙ නෑ. අවසානෙදී රජතුමා අහනවා ක්‍රිසිවරුන්ගෙන් ඇයි පහලවෙෙන් නැත්තේ කියලා. ඇදතුමා ප්‍රතිපත්යක් නැති නිසා. ප්‍රතිපත්යක් නැති රජෙක් වඋනාම රට පරිහාට පත්වෙනවා. ඔබා දහමනත් අපිට ආසිරවාද කරන්නේ අවසානදි මෙහිමි අතර තුරේදී ඒනකට මිනිස්සුන් ජීවත්යන බැරුව අවසානයදීම කොද කරන්නේ හොරකං කරනෝ ජීවත්යෙන්න්න ඒන ජීවත්වෙන බැරුණා මිනිස්සු හොරකං කරනව. හොර රජා හොර අල්ලනවා. අහනවා ඇයිඔබෝ හොරකං කරන්න කියල. එයා කියනවා අපිට ජීවත්යෙන්න්න ට ජවතයෙන් බිර ජවත්යන්න දරුව ජීවත් නත හොරං කරනවා කිය ජතුමායිලන් ආධාර් දෙන බා්ඩාගාරේ තුන්හතරවස්ථාකන තව වැඩිවැඩියෙන් එතෙන්න්ෙ රජුමනිකන් දෙ නිසා. අවසානෙදී නිකන්දේම නෙවේ කරන්ට ඕන. මිනිස්තුුන් එකහා සමානව ආර්ථක සරිලන්න සකස් කරන්න ඕනෙතුකොට මි ස්ොලන් කරන්නේ. අවසා්‍යෙදී හොරකම කරනකොට නැහැ කියන බොරු කියනකොට අවසසාන තකට ඉදි පපත්වයෙනවා ෑ හොරන් කරා ක කියේලා කියන පටන්ගන්න. කේලා කියන පටන්ගන්න ොට රඟට ඉරගන්න මිස නපුරු වචන කියන පට පරස වචන කියන පටන්ගන්න. අවසාන පස වචන කිය පටන්ගන්න කොට රඟට මිස හරගන් ගන්න මිස අතර අන්ඩ දෙ බරන ෝල් හලති වෙනවා. අවසායේ ආවුද නිස්්පාධය කරනවා අ ස මිස මරන්න පටන්ගන්න ඔන්නවන පිරගෙන බොරු කියනවා කේලාං කියනවා පරසු වචචන කියනවා. මිසු මරන්නවා ආයුදහදනවා. ඔන්න දැග හන්ඩ පහයි ටිකට පිරිහ හොදර . ඒ චක්වාති සූත්‍රයව් ගන්නවා අවුරුදු අසූදාහක් ජවත්වෙන පුළන් සීලවන්ත ගුණුවන්ත. ක්‍රමක් කරමය ක්‍රමක් කරවෙන් අසූ ද අවරුද්දහය දක්වා පිරිහෙනවා. පිරිියන්නේ ඇයි මිනිමේ කරුණ නිසා. අවස අදම රාග රාගි හැඟීලන් අම්ම තාතඳරන්නේ අම්ම තා අදුවන්දුරන්නේ අයිියල මල්ලන්තුරන්නේ ඥාතියන්ඳරන්න විධාකාරක ආකාරයට මිනිස්සු මුදල් මත ආහාර මත්ත හෝල හලතිල ම දහස් ගන මරෙනවා සති ගනන් මිසුම ෝල හල කර මිස මරෙනවා. මර මරනට බය මිනි සැඳ වෙනවා ඊළංගට සැඟුණට පස්ස ඊළංගට මිස ැල්ල මැල්ල අතලොක්සක් ඉතුර වෙනවා දික සූත්‍රයක් කැටියෙන් කියන්නේ අවසානෙදදි මස් දුක්යවන අයූමේ මොකරුදම අපි මැරුුණි කිය. අවසාන කල්පනා කර මිස කතා කරනවා අපි කෝල හල කරන්න හොදනේ. අපි සමගෙන් සාමධානයෙන් ඕන කියල කල්පනාකර අවසානෙදී ඊළඟට නැවස්සරයක් අන්න ප්‍රතිිපත්තිව මත ආරක්ෂා කරන හොරකං කරන්නේ. විසු මරන්නේ කොරගන් කරන්නේ වැරදිවර කියන්නේ පරසඥ කියන්නේ.ඒවා අන්න පියවරෙම්පිය නවසරයක් අන්නනසරයාත් අර ආවිසධික් කියෙනවා අසුවදාහක් හතලිදාහක් විසිදාහක් දහදාහක් ඉරගට අවුදු එකක සිවිසක් සි හතලක් විතල වුණා ආවිස් ්‍රණ මනිසාසගේ අන ඊරඟට බුදුවරයෙක් පහළ වෙනවා ඒ බුදුවරය තමයි ඉදිරිී පහළලවෙනි මෛත්‍රී බුදු හාමුදුළු මෛත්‍රීබුදු හාමුදු. එනම් ගුුවරෙක් පහළ වෙනකොට කාලය දීපය දේශය කුලය මව කරුණු පහබලනු. ඇයි. බොහෝ කාලය දීර්ගාස කාලය බුදුවරයෙක් පහළ වෙන්නෑ. අල්පාඩ කාල බුදුරෙක් පහළ වෙන්නෑ බුදුරෙක් පහලන හොඳ කාලේදී අන්න බලන්න එහනම්ඒ කාලෙ අනුව බුදුරු පහළ වෙලා අවසානෙදී අපිට බුදුරෙක් පහලනේ ඇයි. අපි දන්නවා අපි සත්තකෝ සතු මනුස්සේ හැටියට උපදීනවා ජීවත්වෙනවා. ලෙඩෙනවා මැරෙනවා ජාති ජරාවි්‍යධ මරණ කරුණු හතරක්නෙ මේ කරුණු හතරයෙන් අපි කවුරුත් සම්බන්ධයි ගැලවෙන්න බැහැ. රජාහෝ ඒවා දුගිය හෝඒවාඒගේ හා පැවිද්ධ හෝ ඒවා ගිහිය හෝවේවා අනිවාය මේ කරුණුට සම්බන්ධ වෙනවා ජාතිපදීම ජරා කොයසට ගිහිල්ලා ඒවාගේම ජරාට පත්වෙන් ලෙඩවෙනවා ඉ මරග පත්වෙන. ඒරන හර ද අනිවාරයෙන් බුදුවරෙක් පහරවෙලා මිසු කියයාාදුනට පස ලාළන්ට පිවර ම්පිවර මිනිස්සීලංගට සස්සරගමන කෙචිකරගන්න උනන්දේනවා ප්‍රතිපත්්්‍යය දවී හැඩ ගසගන්න. ජීවිත හැඩගසගන්න කොට ඒවාගේ අපිටි මතකතියාගන්න ආස්ත්‍ර නිස්ත්‍රක කරන පුද්ගලයි නොවාගේ ආස්ත්‍රක කරන්න පුද්ගොලු. ආස්ත්‍රි කරන පුද්ගල යහ පත් පුද්ගලයෝයි එකගන බදුරජාණ වහන්සේ පහැදිරිි කරන. නබජයේ පාපකගේ මිත්තේ. සාදම බජේත මිත්‍යය කල්්‍යයානේ බජේත පොරිසුත්තමි මොකදමික් තේරුම භජනය කරන්න පාපමිත්‍රියන් ආශ්‍රය කරන්න ඇසුරු නොකරන් පාපමිත්‍රිය. හෙනම් වැරදි වැඩට අනු බල දෙන වැරදි වැඩ කරණය ආශ්‍රකට හොඳනෑ. හේ අයකයි කියන්නේ. වැදිවැඩ කරනාය ආශ්‍රක හොදන ඇත් කරන්න ඕන් ඉළඟට බජේත පුරිසාදමි අදම පුද්ගලෝ කියන පහත් පුදගලයෝ මෝඩ පුද්ගලයෝ. ගක් දුරට සමාජය ගත් කල එගේ අපේ සමාජ උත් උත්තරීතර තැන සාධිපත්තිය තියන තැන වෙලා තියෙන්නේ සුදුස්සා නෙවෙයි එත නුසු දුස්සූ සුදුස්සව පාලන කරගේම නුසු දුස්සෝ ගැටුමක් ඇතිය එකතයි වෙලා තේරුම් කරගන්න ැහ. ත මෙචර කියඇති කියදි රටේ අනාගති වර්මානය ජීවත්තනවට අනාගතය ගෙන කලපනා කරලා කියනකොට අනිවාරෙන් අපි කළමනා කරයක් ඇති කරන්නවා. කළමනාකර ඇති කරන්න අප උගත්තුවවෙන්න පෑ බද්ධිමතුන් කියන පෑයි. බුදුහාරන්ගේ ශාසනය ව්‍යාප්ත වනේ උන්වහන්සක ශසාසනය උගත්තු බුද්ධිමුතු වැඩි හිටිය. උන්හන්ේ තනතුරු දුන්න මූන බලනෙවෙ. ආත්මය ආත්මය සසරෙන් සස ප්‍රාර්ථනා කර ආපු නිසා තමයි බක්කුල මහරහතන වහන්සේට නිදුග නිරෝග බාය අගත අනතුු පත් කරේ පත් කරන්න වනේ. ඒ තනතුර දුන්නේ. දරම් බාණ්ඩාගාරික විවිධ හාමුදුරු ඉල්ලුවට ආනදහන්ට පැවරුණා නද සංසායර ප්‍රාර්ථනා කරඟාව. සැරත්හාන්ට දකුණා සවුල තැනතුර ලැබුණ මොගලන් හාමුදුරුවට වම සවතනතුරු ලැබුණ. ඒ සංසාරය ප්‍රාර්ථනා ඉනිසා. මූනබල්ල නෑකං හිතවත්කං සහෝදලකං වෙට තනතුරු දුන්නෝතින් අනිවාරයෙන්ම යන මාර්ගය ඒ සැලස්ම විනාසයෙනවා. බුද්ධ ශාසනයේ බුදුහාරෝන්ගේ ධර්ම ව්‍යාප්ත වනේ උන්වහන්සේ සුදුස්සාට සුදුසු තැන දුන්න. දෙවදත් අහා මුදුරෝ බුදුහාත්්‍යක අස අමනාප වනේ දෙවදත් අහාදුරයක තරා මොහොතකදදි බුදුහන්්ගෙන් ඉල්ලනවා මට දෙන්න පිරිසක් පාලනය කරන්න කිය. හර දැන්වන්නගේ පාලක ව න එතැන රවැ දේද. බුදුහාමුදුරුව දුන්නෑ දෙවදත්තට ඒ අවශ්‍ය විදියට දෙත වර පහක් ල්ලෝ දෙවදත්ත හාමුදුර ප්‍රති්ශේප කර අවසානය පාලන දුන්න ප්‍රජාතන්ත්‍රවාදීව ධර්මය ්‍යාපත කර කෙනෙක් බදුහා මුදුරුවෝ කරනිසා දෙවදත් තරහගිය මගේ ඥාතිවරයා බුදු හාමුදුරුව ඒත් මට සැලිකින් ලක්නෑ කියලා වෛරබඳන්න පටන්ගත්. චන්න හාමුදුරුව බුද්ධ ශාසනය සාතාන්හසේ කනතන් සිද්ධහර් කතු මාර සමඟ එකට පීඩා කළේ ගිහිගේ නික්මෙනගේ චන්නත්තෙක්ක. චන්නයක නිසා අවසානෙදී දඩබර වුණ ටිකක් මහන්නාට පස්සේ. බුදුහාමුද අවවා දුන්නා චන්න මෙහෙම දෙක් කරන්න එ මේ බෞද්ධ ශාස් මගේ ශාසනය කාඩ හිතවත්ව කරුණාව දයාව මෛත්‍රියතියෙන්ටඕන චන්න කියලා ඇවේ නෑ. බ්‍රක්්ම දන්ඩය පැනෙව්වා අවසානෙදී. ්‍රක්මදන් පැනවට පස්සේෙදී ඊළංඟට අන්න ඊළඟට පනවනෙට ආරංචියයටටම කලාන්තදාල වැටුුණා. එන වැරදි වැඩ කරොත් යම්ගකිසිගෙනෙක් විනි්‍යානකූල නීති නොදදුන්නොත් අනිවාරයෙන් දිගිදිගට කරනවා පස විනාස වෙන. චන්නහා මුදුරු සංවරුුණවා සකස් වන ඒ නීතිරීති නිසා. හෙන නීතිය කාරත් අවශ්‍යය කහ සමානව නැතිනම් සංවරකමක් ඇති කරන්න බෑ වෙනයක් නැති තැන අනිවාරින් විනාසේනෝ. අපේ සාාසනය ඇැකිලත් වෙන්නේ විනිය නිසා විනිහනැතිනං ශාසනය පිරිහෙනවා. අද වනත් ශාසනය පිරිහෙනවනං ඒවාගේ විනි්‍යවාණු කූලව ක්‍රියාක්ෂ රන්න අවශ්‍යායි ක්‍රාකොළත් සාසි සුරක්ෂිත වෙනවා නිසා පැහැදිරිිර මෙතැනද එන විශ්වාසය පදනං කරගන අප කටයුතු කොළොත් අනිවාන ඒ අපිට යන මාර්ගය අපි කරනදී සාර්තිවයෙනවා. අවසානදී මගේ ගාතාවත් හතර පාලි පාඩි නිබ්බානං පරමං සුකං. නිර්වාණය පරම සැපයන්න උතුම්ම සැ නිවන් දකින්නනං මෙන්න මේ මාරේ එන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරතින. පියවරෙන් පියවර ක්‍රමක්‍රමෙන් අපි ඇතැන්ට එන්න ඕන එතන්ටෙන බාධ හිරිහැර තිබෙනවා ඒවාගේම යහපත් පුදලි ආස්ත්‍රය කරන්නව අයහපොද්ද අයිංකරන්නට ඕන ඒවාගේම කල්්‍යයාාන මිත්‍රියෝ ආස්ත්‍රි කරන්න ඕන කෞුද කල්්‍යයාන මිත්‍රිය. දුකේදී සැේදත් පිහිටනා තම කල්්‍යයාන මිත්‍රයෝ කියන්නේ ඒවාගේම. අපි දන්නවා කෝලි තුපතිස දෙෙන ගෙන චරිත කතා කියෝනකොටක් මතක් කියෙනවා අන්න කල්්‍යයාන මිත්‍රිය. කතිකාරගත්ත මට හොඳ ගුරුවරයෙක් ලබනොත් අනේ ඔබ මට කියන්න කියල දෙන්න කතාකර ගත්ත. අස්ත ජිහාදෝ බනැහ්වා කෝල්ි තුපතිද දෙෙනනා. එ කෝලි ඇහව බන යාලුවට උපතිසරත්කිව්වා අන්න ගුරුවරෙක්කින්න්නවා ඒ ගුරු බුදු හාමුදුරු අන්න පැවිදිනවා. තනතුරු ලැබුණා සහ විසාල සේවාවක් කලා අන්න කල්්‍ය යානු මිත්‍රියෝ කළපනා කර බලන්න. ඒ විතරක් නැවෙයි ඒවාගේ අපි දන්නවා. ගටීකාරට හිට හොඳ යා ගටීකාර සූතරය සඳහන් එෙනවා. කෞද ජෝතිපාල. ජෝතිපාල ගටීකාර සූතරය සඳහන් එනවා ගටීකාර බොහොම සද්දහවන්ත ගුණවන්ත හොඳ ධර්මය පිළිපදින හොඳ උපාසකේ ගටීකාර. ගටීකාර යාලයෙක්කින්නවා ජෝතිපාල. ජෝතිපාල දවසක් ගටිකාර කියනවා ජෝතිපාල අල්ලපු වැටේ බදුහාර කියෙනන කියනවා කාශ බුදුහාමුදුරු කාශ බදුදස සඳහන්යනවා. එත කාශ බුදුහාරුවෝ හමෝටිය මුදුදක් කියල පස්සද ජෝතිපාල කියනවා අනේ බුද හර මි නොටද දනත් එහම ෙන මනිසනේ පන්සල් කියල හරියනය නාලාල හර යනවා එහෙම කියන ඕනේ එදායි ජෝතිපාල කියනවා. අවසාන තවතාවක් කියනවා ඒත් එහෙම කියන. ඉර යෝජනා කරනවා ඉරඟට ගටීකාර ෝා ජෝතිපාල අපි නානයන්ක හද අුන මිසකැති නාන්‍යයන. නගල අනතමිස මරනවා දන්නත නානගකිල් ම ජෝතිපාල කැමතිහා නා්‍යයංකි ප ගටිකාර ජෝතිපල නනගහිල ඉළඟට දැන්ඔන්න නාල වරයි දැන් නාල එරදදිියන්තගට කලින් ජෝතිපාල කෙස්ස වැටින් අල්ලගන්න කවද හ ස්සරලා විල්ලඟ ඉන්න බුදුහහාමුදුු කසු බදුහර ෝතිපාලයා කැමතිද ගටිකාර හන ය නෑන මදහ හොමිල අපටවැඩක්න කියරක අවසානයේ ගටිකාර ජෝතිපාල කෙස්සවැට අල හදට සරකල ජනවද නැද්ක සරග යාලිය හොඳ දෙයක් කර. පස බයන යාලුවට හහා එඉන්නන් කියල පස්ස යනෝ ීල්ඟට ගිහිලිරේලා බුදුහන අඳුරුදනවා ගටහිකාර. බුදුහා මුදුරුවනේ මේමගේ හොඳම යාලවා අනේ මේ ධර්ම දේශන කර ඉල්ලීමක් කරන ගලන අන්න කල්ල්‍ය අන මිත්‍රිය. අවසාන්න ජෝතිවල බණහනවා ශ්‍රාධක බට පත්වෙනවා බුදුන් දහම් සගන්සරණ යනවා පැවිදිවෙනවා පැවිදි අවසානෙදී ඒ අවසානයේ ජෝතිපාල මහරහතන වහන්සකෙන බට පත්වන අන්න බලන්න යාලුව. කෝල් ප ස් ගේ ෝද. ඒවගේ තවත්තියන අපි හලති බෙනවා. ඒවාගේම දනංජානී සූතරයේ සඳහගනෝ නේද. නජ යා ටියනේ කෞද යාල සැරත් හමුදුරු. සැර න ද පස්ථාන කළ දනංජාන ලින් මුොලින් අන්න බලන සමාජහර අම අම අමාරුයි සමානන අසමයිනේ විදාකාරයට සමාජ කියනන්න අපි සමමාජව න හොඳ මිස ත්‍රි කරට වන. ඒගේ න ජන ආ ක රත් හර මුලින් න දෙනවා. භහවනා කරනවා දුගීමට සලකනවා ඒවාගේ ප්‍රතිපාත්්‍යම හොඳින් අවසානයේ සැරුත්තහ වෙන තැන වබිනවා. දනංජාන වෙනස්සනවා ලාපත්තර පස්දනවා වැඩි වැඩි මුදලෙකතු කරනවා වැඩි වැඩිය මුදලෙගතුකරොත් ගුණදන පිරලනවා ගුදරන පිහරෙනවා. අවසානෙදී දනජානනි ඔන්න මැරන මෙන්න මැරැ ලගයි දව තනංජානීකද මක් නවාව සරුත්තහන්ට මතකොුණට සරුත්තහා මුදුදරුවෝ ඊල්ළඟට බලනවා දිවසින් තවසුර වෙලාබකින් දනංජනි මිීර අපාගත්ව වෙනවා. සැරත දුක ඇති වෙනවා. බුදුහනකටයන සැරුත් හාමුදුරුව අනේ භාගිතු හන්ස බුදු හාමුදුරනේ මගේ යාලිය කිටියා දනංජාන යද අපාගත වෙනවා මට පිහිටවෙන අවසර දෙෙන බුදුර අවසර දෙෙනවා. එරදියෙන් වඩිනවා සැරුත් හමුදු ගිහිල්ල ත්සා කච්ා කරන අවසාකච්ඡාර අවසානෙද යහමාර පත්ව වෙනවා. එද සැරුත් හන්දුර ගේ ඇතන දනජාන අපාගත වෙනවා. අන ලන්න අන්න කල්්‍යයාන ිත්‍රිය ම ෙටි නිද සන්තුන පැදිි කර සත් පුලසය කෞද. ආත්‍ර කරන පුදගල ෞද ගනක පැහදික එනිසා ඔය කරුණු කාරතුවේ පැදිික හෙනනක් පාප මිතරැක් ඇතලලා හෙනක් කල්ලෑන මිතට ලංකරගන්න ඕන එවාගේම. බජේතපුොරි සුත්ත මේේ හතරන කරන්නේේ උතුන් පුද්ගල ආස්ත්‍රක කනම් බදු පසේ බුදු මහරහතනන් වහන්සලා ආස්්‍ර කරන්න ඕන එතුළින් අපේ ජීවිතය සාත්කයන. ඔය කරුණු කාරණාව සීපත් කළේ මම එවාගේම ආරෝග්‍ය පරමාලාබා සන්තුට්ටි පරමන්දනං විශ්වාාසා පරමාඥාති. නිබ්ානම් පරමන් සුකං කියන ගාතාපාටි මූලිකර. අත සමාජ පුරාම සකස්සලා තිනමි අබුදු කරන අපි සමාජවත්ෙන්වු. ජ තු දේ රන්න න නොල අස් ර සර ආ ්‍ර ර ඒ ගේ ීවි හැ ගස අපේ ලාප වස න සර නිර්වානයේ ක් ෂාත ග එහන දහම් රතුන අපි ධදිිස්්‍රා කරගන්න අපේ ජීවිත සකස් කරගන අවසන දී. අපි සස්රෙන් ඉතරලා නිර්වානයේ ශක් ෂාත කරගන්න ධර්ම දේ නාව හේ වාසන විත්තාගල මෝතයේ ැබදි නාටම අපි ආසිවාද ප්‍රාර්ථන කරනවා සැබ දෙනාව ිස්සතං වෙල ඒ කරුණ කාරා ඒ වගේ. ය පත්ත් අවසානය ගොල්ලො සිත එව යහපත්තෙත් අවසාන නිර්වාණ ශක්ෂා කරනය ද දහම් පණිවි හේතුවවෙත්තා කිරමිය මෝතිය සධූසාධ පාර්ථන තු. අවස්සරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවස්සේ ධර්මානු ශාසනාවේ දායිකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ගල්කිස්සේ පදිංචි විශ්්‍රාමලත් පාර්ශාලාචාරණී මංගලා රෝහිණී විජ්‍යසිංහ ජැන්සේ කර සොහුරේගේ දෙදාස්සසි දෙකේ අපේල් මස විසි හත්වන දිනට එදන ජන්මතිනය වෙනුවෙන් ඇයට නිදුක් නියරෝගී සෝ චිරජීවනය පැතීමත්. දේශ්කයන් වහන්සේ ඇතුළු සැමට මේ භවයදීම උතුම් චතුර සත ධර්ම අවබෝධ වේවායි ප්‍රර්ථනා කිරීමත්. මියගිය මෑනියන් ප්‍යානන් ඇතුළු සියලුම සංසාරගත්ත ඥාතිමිත්‍රාදීන්ගේ භව ගමන සූපත්වීම පිණස්ස මෙම ධර්මදේශනාව ප්‍රාර්ථනාවක් වේවායි පතමින් ධර්මදේශනාවේ දායිකත්යගෙන කටතු කරන්නේ. නොම්බර හතලිස්සට කලා එතන පාර බණ්ඩාර්ගම් පදිංචි නීතිගඥ, පුෂ්පා, කන්නංගර මහත්මිය ඇතුළ පවුලේ සීලු දෙනා විසේ. දැනට වසර විසි එකකට ඉහෙත්ත අබහෝප්‍රාප්ත ගුණුත්තුංග වන තමාගේ ස්වාමි පුරුෂයාට පින් අන්මෝදන් කිරම පිනිිසත්. මියගිය සයිමන්, ඇසලින් ශිරෝනිස්, සොපියා යන දෙමෝපියන්ට පින් අනමෝදන් කිරීම පිනිසත්. ජයරත්න මංගලවරසිංහ නවති යන සහෝදරියන්ට පින් අනමෝදන් කිරීම පිණිසාත්. මේ සංසාර ගමනේ මීගිය යම්තා ඥාතින් සිටී නම් ඒ අයියට පින් අනමෝදන් කිරීම පිණනිසත් අප්‍රේෙල් මස්ස විසි හත්ව නදිනට උපන්දිනයදන මල්ක දවින්දි දියනයට සෙත් ප්‍රර්ථනා කිරීම සඳහාත් පවුලේ සිලුම දරු මුණුපුුරන්ට හා ධර්මශ්‍රවනයදන සිලුම දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගෞශ පාර්ථනා කිරීමත් සිල්ම දෙනාගේ සංසාරගත්ත දුකින් අත්මිදීමම පිණිස මේ කුසලේ හේතුවාසන වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායිකත්වයගෙන කටයුතු කරන්නේ හොරම් පැල්ල ගාලෙ වත්ත අංක දෙසිය අසුුවකින් බී නිවසේ පදිංචි ජයන්තා කුසුම් මාලනී මාත්මියඇතුළු දූතරු පිරිස විසින්. දැන් ගෞරනීය දේශකයණන් වවාහන්සේ විසින් සිදු කරන ්‍යාන මෝතනා. ො දම ොතේ පින්වත් පරිස අද ධර්ම දේ ස දායකත්තය ගත්ත පින්වත් පිරිසගේ විධාරමුණු මූලි කරගන අධර්මදශන දායකත්වය ාගතබ සැම දෙෙන. මෙ හෝජ අපි ප්‍රාර්ථනා කරන ඔබලාගේ දදායකත්වය බාරගෙන බලාගවි විදරමුණු ඒවාගේම ශක්ෂා කරගන්න තමග නැමිය පොලගට පින්හන මෝදන් කරන්න, ඔබලාගේ ජීවිත භාසනාවන්ත කරගන්න අබුලි සැලසන්න දවා අදරුවන්ගේ දියුණුව එවාගේම. ඇතිවෙන් ඔබ සැම දෙන මානසිය ලබෙන්න්න කයිුලවෙන්න අවසානයේ ප්‍රාර්ථනාව සසරෙන්ඇතරලා නිර්වාණය ශක්ෂා කරන මෙිධර්ම දේශනාවේ හේතුවවෙත්තා වාසන වෙත පුුණ්්‍යානමදන සැඳ . ආකා සට්ට හාජ බුම්මට්ට හා දේවාන ගහ මහිද්දිකා, ප්ඥන්තන් අනමෝදිත් ආචිරංග්‍රක්කන්තු සාාසනං ආකාසටට හජ බුම්මට්ට හා දේවානාගහ මහිද්දිකා. පු්ඥන්තන් අනුමෝදිිත්තා චිරග්‍රක් අන්තුද එසනංවා කසට්ටාජබුම් මට්ටා දේවා නාග මෛද්දික. ප්ඥන්තං අනුමෝදිිත්තා චිරංරක් අන්තුූ ලෝකසාහසනංටී සෙමදැන තිරවාසර ලිබියෝ. සාධූ සාධ සාධ සුපින්න්නතුමි. නිරෝගිකම මාතෘකාකොට ගනිමින් අදඋතුමූ ධර්මානු ශාස්සනාව සිදු කළ ගෞරෝනිය දේශකයණන් වහන්සේ. ගල්කිස්ස ටෙම්පල් පාර සුගත ධර්මායතන විහාරාධිකාරී පූජනී මොර්කෙටියාරේ සුමන නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ. අප හැම දෙෙන සාධ නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගීසුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටිමු සාධෝ සාධෝ සාධෝ. බත් පුලුවන් ජාතික ගොන්දලේ මෙවැනි ධර්මානු ශාසනාවක දයිකත්තේ ලබාගන්නට එසේනම් විින්දුව එකකයි දෙකයි. හැට නමේ හැත්ත එකයි හතලි ඔස්සේ ශ්‍රීලංකා ගොන්දලි සංස්ථාවේ ආගමිකන් ශයමතන්න. මෙම ධර්මදේශනාව ජාතික ගන්දදුලේ සොදේශසේවා ය නාලිකවස්සේ ඔබට ශ්‍රවනය කරන්නටපුොළුවන්. ඔබ සැමට සම්මා සම්පදු සරණ.